වන් සරණයි සියලු දෙනාටම මම අද බලාපොරොත් වෙන්නේ පුංචේ දහම් කරුණක් පිළිබඳව කතා කරමට මේක දහම් කරුණක්ම තමයි ඇත්තරම නමුත් අපි අපේ සාමාන්‍ය ජීවිතය ඉඳලා අපි ක්‍රමාණුකූලව මේකේ තුළ තිබෙන ධර්මතාවය මොකක්ද මේ මේ කතා කරන ද කොහොමදා පී සසරින් ගොඩවීම සඳහා අර්ථකථනය කරගන්න තේරුම්ගන්නේ කොහොමද කියන එක පිළිබඳව පුංචි පැහැදි කිරීමක් කරන්නටයි අදවස බලාපොරොත්තුය වෙනමකුත් නෙවෙේ අපි කතා කරනවා සාමාන්‍ය ජීවිතය මේ ධනාත්මක කින්තනය කින් දෙයක් ඉතින් මේ ධනාාත්ම කින්තනයේද අපි කතා කරනවා රින අදහස් සහ ධනා අදහස් කියලා කරුණු දෙකක් පිළිබඳව ඉතින් මම මේ ධනාත්මක සහ රිනාත්මක සිතුවෙලි පිළිබඳව අදහස් පිළිබඳව අවස්ථා තුනක් යටතේ පැහැදිලි ක රන්නටයි මංගද බලාපොරොත්තු වෙන්න අපි පටන්ගම මුොලින්ම අපේ සාමාන්‍ය ජීවිතයදී අපි අහනවා හැවලේම අපි කතා කරනවා විධ වැඩසටහන් කරනවා ධනාත්මක චින්තනය පිළිබඳව ඉතින් මෙින්න මේ ධනාත්මක චින්තනය කියන්නේ මොක්ද පිළබඳ අපි චුට්ටක් මතක් කරගමු නොදන්න දෙයක් නෙවෙේ දන්න දෙයක්ම තමයි තවටි අකවි මතක් කරගන්න බලු අපි සරලෝවම කතා කරපු හා අපි ධනාත්මක චින්තනය කියලක යන්නේ මට පුළුවන් කියන අදහස මට පුළුවන් මම කරනවා මට පුළුවන් මම කරනවා කියන අදහස පෙරදැරි කරගෙන අපි කටයුතු කිරීම අපි ධනාත්මක කින්තනය කියලා බොහෝම සරල විග්‍රහයක් සරල පැහැදිලි කිරීමක් අපට හඳුන ගන්න පුරුවන්. ඒ න්න මේක මොකක්ද අපි බලන්න අප අපේ ජීවිතයේ ද අපි හිතමු මට හම්බෙලා තියනවා බොහෝම උගත්තායි බොහොම සමාජයේ පිළිගත්තාය. ඉන්නවා තාම ඒගොල්ලන්ට රියදුරු බලපත්‍රයක් නැතියයි. අට හම්බවෙලා තියෙන කියපු දෙනෙක් මහනවා රියදුළු බරපත්ත්‍රයක් ගන්න ඇත්තියයි. මට දෙෙන උත්තරේ තමයි මම බයයි රිය පදවන්න. මම බය හිරිය පදවන්න කියන. දැන් ඇත්තරම මෙන්න මේක තමයි රිනාත්මක සිතුවිලි කියලා කියන්නේ. මෙයා රිය පදවන්න බයවෙලා තියෙන් පුරුදු පුවුණු වෙලා නැත නවත පුරුදු පපුර්ණු වෙලා ඒත් මට මේදී බැහැ කියනද ප්‍රයෝගිකු ප්‍රත්ති්‍යයක් ෂෝ්‍ර ගණනත කරගත දෙයක් නෙවේ මෙයා මුලින්ම හිතනවා මට රිය පදවන්න බෑ. එතකොට මෙන්නමි තමන් තමයි තීරණය කරන්න අපි අභ්‍යන්තරය හිත කිසිම ස්ොයාබැලිල්ලක් නැතුව අත්හදා බැලීමක් නැතුව රන්නපුුව උපරම උත්හයේ නියලෙනෙ නැව හිත මුලින්ම කියනවාක මට බෑ කියෙන. අපි ගොඩාක් කලාවටි වලපුහාම අද අපි පුරුදදු වෙලා තියෙනවාම මටඒ බෑ කියලා කියන්න කරුණු හොයාන්නේ නැතු. හැබයි එකන් අපි චර්ලෝව පත්තුොත්යම අපි හිතනවා අපි ගෙදරගන් ගෙදරගත්තහම විශේෂයම ස්වාමි පපුරර්ෂය නැත්තන් පිරිමි පාර්ශවය කියනවා මට උයන්න්න බෑ. මටඋයන්න බැෑ මේ උයන් බැ කියන්නේ ඇයි මේ උයන්න බෑ කියන්නේ ඇත්තරම බැරික මක්නෙ වෙයි අපි හිතෙන් ඇතිකරගෙන තියෙනවා මට උයන්ඩ බෑ කියන දස එතකොට මෙන්න මේ දේතමයි අපේ රිනාත්මක ආකල්පයක් කියලා කියන්න එතකොට අපි මොන වැඩක් කරන්න ගත්තත් ඔ ඔබ හිතන්න බලන්න ඔබ ඕනම බැරෑරුම් වැඩක් මට පුළුවන් කියගත්තොත් ඒ වැඩ අපට කරන්න පුළුව අපේ හිත සාමාන්‍යෙන් අපි ගත්තාම තමන්ගේ හිත මට කරන්න කැමති දේවල් තියනවා ඒවට අපි පුළුවන් කියලාගන්න කරට අකමැති දේවල් තියනවා ඒවට බෑ කියලගන්න එනිසා අපි සාමාන්‍යෙන් අපි හොඳට අරම් පැලුවොත් අපි කියන්නේ මට මේක පුළුවන් හෝ මට බෑ කියලා කියන්නේ පුළුවන්කම හෝ බැරිකම පදනම් කරගෙන නෙවේ මගේ කැමැත්ත සහ අකමැත්ත පදනම් කරගෙන කැමති දෙයක් කව එයා පුළුවන් කියලා කියවා කමටති දෙයක් කාවොත් මහන්සසි වෙන්ට වෙන දෙයක් අවොත් යම් කිසි අමතරව ත් සහයත් දරන්ඩ වුණනොත් ඒ දවල් බෑ කියලා කියන ඒ ඒ නිසා මෙන්න මේ දේ අපි හඳුන ගන්නට ඕන මුලින් යම් කිසි කෙනෙක් අපි අපි කරන්ට යන දෙයක් අපේ සාමාන්‍ය ජීවිත වනත් මට මේක පුළුවන්ද බැරිද කියන එක තීරණය කරන්නට ඕන ප්‍රායෝගික වක කරල 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 කරලා කරල කරලා ඒ තමන් ැත්තරව මේක තමන්ට බැහැ කියන තේරුම් ගත්තට පස්සේ තේරුම් ගත්තන කමක් නැහැ. හැබයි ඒකෙත් සීමාව මොකක්ද කියලා අපි වෙනම කතා කරන්න ඕන දෙයක්. හැබැයි බොහෝ වෙලාවට අපි තීරණය කරන්න මටක පුළුවන් මටක බැයි කියලා කියන්නේ අප රුචි අරුකිකම් අන්නු. එ නිසා මෙන්න මේදේ අපි ඉවත් කරගන්නට.ඒ මේකට ප්‍රානවයේමට පසේ ඊළඟට බලපාන දේ තමයි අපේ තියන උකට ලි බව හම නැත්තන් අපේ තියන උදාසීන බව අපේ තියන කම්මැලිකම වීරය. වඩන්න තියෙන අකමැත්තිකුණ. යම්කිසි ගෙනෙක් අපි වීරයේ වැඩුවන මං මේක කරනවා කියලා කම්වැලි නොවී ඒ වැඩේ පටන් ගත්තරං එයාටත් පහුවෙන ොට තේරෙනවා මට මේ වැඩේ කරන්න පුොළුවන් කිය ඊළඟට මේකට බැරිවෙන්න තිය තමයි අපි අලුත් දෙයක් ඔබට ආපු හාම. ඔබට ඒදේ සොයන්න ටුවමනා වෙනවා ඒකටුවමනනා කරුණු රැස් කරන්න ටඕනයවා ඒටුවමනා කුසලතාාවන්ටික රැස් කරගන්න නි ල තින මෙට මේකට අකමැති. අලුතෙන් යම හය හරහව යන්න අලුතෙන් යම කද්‍යනය කරන්න අලු විදිියකට හිතන්න අලු තුවිදිියකට යමක් කරන්න අපේ හිත සාමාන්‍යෙන් අපි කම්වැලි. ආං ඒ නිසා අප ආාපව මුගද කරන්නේ අපි කියනවා මේක මට කරන්න බෑහි. එතකොට මෙන්න මේ වගේ අපේ හිතේ තියෙන දුර්ලතාවයන් නිසා තමයි අපට මේ කරන්න පුළුවන් දේවල් කරන්න බැහැවගේ අපට මුලින්ම තේරෙන්නේ. මෙන්න මේ නිසා අපේ සාමාන්‍ය ජීවිතයත් අපබට බොහෝ වෙලාවට අසාර්ථක වෙන තැන් තියෙන ඉතින් අපි කතා කරන්ඩයන්නේයද නිවන කිය අලමුණ ගත්තා මේ නිවන කියන දේ ගැන චුට්ට හිතන්න බලන්නේ නිවන කියන්නේ ලෝකේ තියෙන අමවරුම දෙේන ලෝකේ තියෙන අමාරුමදේ තමයි නිවන කියලා කියන්නේ අනිත්දේවල් ඔො අනිත්දේවල් සියල්ලම ලේසි දේවල් එක බොහොම අප දීර්ග අපි කතා කරලා පැහැදිලි කරගන්න ගොමනා දෙයක් එැනට මතක තිය ගන්න අමාරුමදේ තමයි නිවන කියන්නේ. නිවන්න සාත්සාත් කර ගැනීම හැබයි අපි නිවන් ලැබේවා කියද අපි සාදු කියනවා. අපි නිවන් වෙනුවෙන් කියලා අපි කරනව මොනවා දෙකේක පුුණන්නේ කරම පින් පින්කම් අපි කරනවා. අපි ප්‍රාර්ථතනා කරනවා සහරයි පරත්තනා කරනු අයනම්බං උපදින්න මේ ජාතියේදීම මම කොහමමාර නිවන්දා කිනවා කියල. හොඳ දහසක්. හැබැයි? මේක ඔබ තේරුම් ගන්න ඕන මේ නිර්වාණය කියන එක තමයි මේ ලෝකේ අපි ලබ අපි අපි කරන්ඩෙන ලෝකේ අමාරුම දේ තමයි අමාරුමදේ කරන්න තෝරගත්ත පිරිසක් තමයි ඔබ අපි සිර දෙෙන. එහෙන මෙන්න මේ අමාරුදය කරන් යන හොට අපට ඇති වෙනවා බාධක අප හැමවෙලේ මෙන්න බාධක දැන් අපි අපි අරම්බලෝ අපි දැන් අප අපි මෙොහොච්චර දහම් ගැන කරුණු කතා කරත් ධර්ම ගවේශණය කරත් අපට එදිනෙදා ජීවිතය තුළ ට කොයි තලන්තුරට කළමනා කරණය කරගන්න පුළුවන් වෙලා තියනොද දහම් සිතුවිලි අපේ ජීවිතේ තුළ අපට ඇතිකරගන්න. අපි බොහෝ වෙලාවට අපි අපට මතක්න්නේ හවසෙල්ලා මේ වැටසරහන්ට එනකොට අපි කොට්ටක් අපි මතක් කරගන්නවා අපි එදිනයා ජීවිතයේ රජකාරිරන්නකොටගේ දොර වැඩකටයුතු කරා්දී. කොයිතරදුරට මේ දහම් සිතුවෙලි අපේ ජීවිතයට මේවනකට බද වෙලා තියවාද කියලලා කොපකල්පනනා කරන්න බලන්න ඔබ දන්නවාව දහම කරන කොච්චර ඔබ දීවිතයට බද් වෙලා තිීනද කියලා බලන්න නමුත් බොහොම අඩුවෙන් ඔබ අරම්බෙලූත් ඔබ සෑහීමකට පත්වෙනවා. බ සෑහි අද දවස සයන්තිම පැ විසි අතරි බැලොත් ඔබ සැහීමට පත්වෙයිද ඔබ දන්නා දහම් කරුණුත් ධර්මාදම් දන්න දහම් සිතුවෙලිත් ඔබේ ඒ පයි වි්‍ය අතර කොයිතරන් දුරට හටගත්තාද නැද කියන පිළබඳව සැහීමකට පත්වෙන්ද බෝ ලාලට සහහිීමක පත්වෙන බැ ඇයිඒ වෙන්නේ ඒ වෙන්නේ අපි අපි මෙන්න මේ තියනෙන යම්යම් දුර්ලතාවයයක් නිසා ඒ නිසා හල්පනා කරල බලන්නුරන අපි හොද අධිෂ්ඨානයක් ගන්නට ඕනම අපට මේදේ කරන්න පුළුවන් කියන අදහස අපට ඉතාමත් වැදගත් මේ ධර්මමාර්ගේ ඉසරහරයන්නේන. මොකද ලෝකෙ තියෙන අමාරුම කාරිය අපි භාරණන්තියනවා.ඒ නිසා අපි කරන මේ ධර්මමාර්ගේ ඕනෑම දෙයක් ඕනෑම දෙයක්මට කරන්න පුළුවන් කියන දේ මුලිමගන්න. මේ දේනම් මට හරිියන්න බැරි වෙයි ප්‍රශ්න ගැන කතා කරනවන මෙ මොකක්හරි කරන්නගේ පුහම කරල අප ටික වෙලා කෙනනට ඒකර දාලා ප්‍රශ් ිගන අපපට මතාක් ක කියන්නේ. මංහිතන්න නෑ අපට දරදික ගමක් කපට යන්න පුුවන් මේ කියලා. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන අපි හැමවෙේම මට පුළුවන් කරලා බලමු. ලුව කර බලමුක ලබි තැන පටන්ගන්න අපි කරගෙන යනකොට ඔට තේර ඒෝ මට කරන්න පුුවන් කියන එක ඒක වන දනුම රැස් කරගන්න ක්‍රමේදේහ ගන්න ඒටුවමන සම්පත්තික එකතු කරගන්න එකට මන උපදේශන්ට එකතු කරගන්න එකතු කරගෙන කරන්න ගන්න පන්නවාත්නේ අපට මේ වැඩ කරන්න පුළුවන්න.ඒනිසා අපේ සරලෝම ගත්තාම ධර්ම මාර්ගයනකොට අපට ඉතාමත් වැදගත්වෙන දෙයක්තමයි මෙන්න මේ මට පුළුවන් කියන එක. මෙන්න මේ සිතුවල් ඇති කරගන්න අපි ධර්මමාර්ගය අපට අපි මේ මට පුළුවන් කියලගත්ත හම ඇත්තරම මේ මේ දැන්ම මේද මේ දැම්ම අපට රහත්වන්නටුවමනා රහත්වෙන්න කිසි බාධාවක් නෑ අපට පුළුව ඔබ ප්‍රාත් ඔබ බලාපොරොත් වෙනනම් බුදු බව ලබන්න බුදු බව ලබන්න්න ප්‍රාථනා කරන්න ගැටලුවක් පාතනා කරන්න පුළුවන් හැබයි අපි හොම ගැන කතා කරදද අප එක පාටි වෙන්නමොකද අප අපට අපි බයිවෙන එක නමුත් අධිෂ්ඨානයක් ගැන මම්ම කතා කරන්නේ පුළුවන් කියන ධනාත්මගා කල්පය ගැන ඒ නිසා ඔබ හිතනවානම් මාට බුදුවෙන්න ඕන කියලා ඒක අවි අවන්කෝම හිතන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න කටයුතු කරනකොට හො වන හොයාගෙන හොයාගෙන යනකොට ඔබට එකතැන ෙති තේරේ ඔබට බුදුවෙන්න පුළුවන්ද බැරිද කිය ඒ මේ මුලින්ම අපි ඇතිකරගත යුතු ආකල්පයක් නෙවෙේ මට බැහැ කියලා හිතන දෙයක් නෙවෙේ මට නිවන්දකින්න බැහැ කියලා ඇතිව මුලින් ඇතිකරගතයුතුදයක් නවෙේ. තැන් අආරම් බලපුහම අද සමාජයේ රහතන් වහන්සේලා අපට හොයාගන්න නැහැ. ඒ නිසා අපි හිතන මොකද අපට අද රහත්වවෙන්න බැහයි කියලා. ඒ වගේම අපි හිතනවා අප ආය මාරය සසරෙන් ගොඩුවන්නඩනම් අපි මේ ගිහි ෙද ඉඳල හරිය හැ ැකහි රස කටයුතු කර හරන්න. අපි පෞල් ජීතය තුළ ඉදගෙන මේක කරලා හරිියන්නෑ කියලා. ඇයිඒ අපේ ඒ බාහිර ලෝකෙන් අපට ලෙවිලතිය අද්දැකීමනු අපි අපට පින දේවල්න්නු අපි ඇතිකරෙන තියෙනවාආකල්පය හැබයි ඔබ හිතුොත් ෑම මේ දේවලු එෙක්කම කොමහර මම සෝවාන් සකුර දාගමය අනාගම අරිහත්්‍යයනට යනවා කියලා යන්න පුළුවන්ක මැතිති. හැබැයි මෙන්න මේ බාධකය මේ බාධකය අතමම් තමන්ට දාගත්ත බාධකයක් ඒක තම ස්සල්ලාම අපි තේරුම් ගන්න ඕන බාධකය. මූලිකෝම බාධකේ අපට තියෙන්නේ අසාර්ථකත්තයට තමංගාවතමයි බාධකයේ තියෙන්නේ කියෙ එක මුලින් මහන්දගන්න. ඕනෑම ක්‍රියාවට ඉස්සල්ලාම බාධකේ හම්බෙන්නේ ඔබතුළු. මේ ඔබතුළ තිබෙන බාධකේ බිඳගන්න ඔබට ඔබ නොසිතන තැනැක ඉරක්ඒකට නොසිතන තැනකට ඔබට යෑමි හැකියාව අවස්ථාව පට උදාකරගන්න පුළුවන්. මෙන්නක බොහොම සරලව අපි සාමාන්‍ය ජීවිතය තුළදී මෙන්න මේ ධනාත්මකර නාත්මක කියා දේ කතා කරන එක තමයි කතාකරේ. දැම් මම අපි දෙවැනි පියවර විදිහර යනවා. අපි මේ ධර්මය කතා කරන්නේ සසිරෙන් ගොඩවීමේ අරමුණේ. එතකොට සසරෙන් ගොඩවීමේ අරමුණ කියලා ගත්තා අපි සරලෝමක පැහැදිිරගන්න ගම නිර්වානේ. නිර්වාණය තමයි අපේ අරමුණ එතුවඩ මේ නිර්වාණය අරමුණ ගත්තරට පස්සේ නිර්වාණ අරමුණට උදව් කරනදේවල්ලපි ධනාත්මක විදිහර ගමු නිර්වාන් අරමුණට බාදා කරන දේවල් අපි ඒක ආපසට ඇදල දාන දේවල් අපි රිනාත්මක දේවල් විදිහර ගම ඒකයන්නේ අපට නිර්වාණය කර අපි ක්‍රමාණුකූලොව අරං ගයන නිර්වාණය කරා අපි වඩ අපි අපි රැගෙන යන්න දේවල් අපි ධනාත්මක විදිර දක්මවා නිවන අපින් ඇත් කරලා නිවැින් අපි පල්ල හට තාතුරටත් ආපසට අරංගනේවට අපි රිනාත්මක කියලබ ගමු දැම් මෙන්න මේදක බලන්න අපි දැන් ආර්ය මාර්ගය යන කෙනෙක් විදිහට අපට පුළුවන් වෙන්න ඕන අපට ඇතිවෙන සිතුවෙලි. අපට ඇතියෙන අදහස් අපට ඇතිවෙන හැගීම් අප උදේඉන්දල හවශ්‍යනකක් නිින්දදිි පවා අප විධ ේවල්ල අපට හැඟීම් ඇතිවෙන. විධ සිතුවිලි ඇතිවෙන. මේ ඇතිවෙන දේවල් අප අපි කල්පනා කරන්න ඕන අප පුළුවන් වෙන්න්නු අපි උත්සාහවන්තවන් වෙන්ඩුව අපි හිත ගැ ආධ්‍යයනය කරලා හිතගෙන හොඳ සිහියෙන් ඉඳදලා සතතිමත් බහොදට පුරුතු කරලා චිත්තාාන පස්සන හොඳදර පුරදු කරලා අපි කල්පනා කරන්න ටන අප හඳනා ගන්න පුළුවන්වෙනොට අප එන මේ උපදින සිතුවෙලි අරිනාාත්මකයි දේවල් පැත්රි රිනාාත්මක සහ තනාත්මක දෙයක් අපපිය හඳුනාගන්න. එතකොට ඒදේ හඳනාගන්න පුළුවන්නේ මේක මට නිවනට උද්වෙන දෙ අද උපකාර වෙන දෙද කියන. මේ දේ අපි හඳනා ගන්නට ඕන ඒනිසා හොඳට බලන්න ැන් මේ මොහොතේ ඉදලා ඔබට පහලවෙෙන සිතුවිලි ඇතිවෙන විධ සිතුවිදි. ඔබ කල්පනා කරල බලන්න මේ සිතුවිල්ල මට නිවන රුපකාර කරන දෙයක්ද. මේ සිතුවිල්ල මට නිවනට බාධක පනවන දෙයක් කියන. මේ ගවේශනය හැමවෙලේම කරන්න බලන්න. හැමවෙලේම දවසට දැන් අද පටන් මේ මොහෝ දෙපටන් පැවිසි අරතුළ ලබ ලා හෙටදාව ස අප වැඩසටානය හම්බෙනක ක්යක් ඇති කරගන්න මම මේ පැවිසි අත ඇතුළ මම පසරයක් මේ ගැන කල්පනා කරන. ම මේසේ දහයක් ගැන කල්පන කරන. තමන් තමන්ට තමන්ටම අධිෂ්ඨායක් කරගන්න මටමම මම බලනවාමට හැමවලේීම බ හැමසිතු ඉල්ලක් ැවෙනොම දි හම පුළුවු කලා නැතිනිසා අධදිිෂටඨයක් කරගන්න ඔබ ල්ලඟත් පැයි විසි අතර තුළ ම පස්සරයක් අඩුම තරමේ පහක්වත් මං හඳනාගන්නවා සිතුවිලි හැගීම් පහක්වත් හුනාගන්නවා ඔය පහතමට පස්ස අපි හයක් කරගන්න පුළුවනි හත්ක් කරගන්න පුළුවන් අටක් කරගන්නන්නේ. ඒවිදිියයට ප්‍රායෝගික කරගන්නමක. ප්‍රයෝග කරගෙන අපට බලන්න අපට නිවන කියන දේව. නිවන කියන දේට මෝලිකෝම ි තෝරගන්න තියෙන දවල්ම රාග දේශමෝහ සිතුවිලි හට ගැනීම. ඒ සමග කටයුතු කිරීම රාගදේශ මොහයික ජීවත්වීම මොකක් දෙතකට පටති අපට රිනාාත්මක සිතුවිලි ගොඩග ගෙනත්ෙන ගෙනත් ගෙන දෙෙන පැත්ත අප ඒතු වට අපි හැමවෙලේ අපි උත්සාහ කරනවන අපි අම් දෙයක් විරාගික කරන්න උත්සහ කරනවාන්න ීත දෝසී කරන්න උත්සාහ කරනවාන විීත මෝහි කරන්නට උත්සාහාවක කරවාන අන්න අපට රිධනාත්මක සිතුවිලි බහලවීමක් ෙනවා එව අපි කල්පනා කරන්න බලන්න අපට තරහාවක් ඇතිවෙන හො මෛත්‍ර යද අපී තරාව කියන්න අප මොද අපි රිනාත්මක සිතුවවිල්ක් ඒ අප අයින් කර අප ඒන මෛත්‍රියය කියන්නේ අපේ යොදාගන්න පුළුව. අපි ්‍රෘෂ්ණාව කියන කියන ත්‍රෘෂ්නාව කියනන්නේ රිනාත්මර සිතුවිල්ලා තෘෂ්ාව කියන අපි අයින් කරලා අපි බලනවා අස්කිරීම කියන එමනත් තං අත්හරීම කියන සිතිවිලි වර්ධනය කරගන්න. මේක සම්පූර්ණයම හිතතුළ කරන්නට ඕන දෙයක්. මේක ස්සල්ලාම හිතතුලින් කරන්නට ප්‍රපුරුදුන්න මේකහි හිතතුලින් අප හඳුනාගන්න පුළුවන් ඒ සිතේ පහල වෙන සිතිවිලි ඒක කියන්නේ හොදට තේරුම් ගන්න ඕන දේතයි අපි මේ කතා කරන්නේ අපි හිතමු මෙ අපට උදාර නැපකි දියටට ඔබට හම්බෙනවා හට දවස අපි හිතම උසස්වේීමමක් හම්බෙනවා රැකියාව රැකියාව උසස්වීමක් හම්බෙනකොට දැංගෝග මොකද කරන්නේ අන්න රැ එක භාර ගැනීම කියලා කියන්න මුද न रैस खरी आत्म का सितिल्ला यह एक कमे का दानात् में करगानो न मटश्म में पा उसश्वीम बला पर उस उस श्वम के लकीमाव में निवनि पल यहांट दाने का सा मट उसश् में पा पाड़िए वडी करंडो अब नो ने उढिए वड में याने ट्रुषना वैडी करने का सा न मट में पाड़िए में ओ ඕකනවේ මේක මේ බාහිර දේවල්ල එක ටලගන්නපා බාහිර දේවල් එක පටල ගත්තහම අපි ලොකූ පැටලිල්ලකෙනවා අපට මේ සසරෙන් ගොඩ වෙන්ටුවෙනොට ඕොඩා අපි නිකං අර මඩ මඩවල්ලක බැහැලායි මඩවලින් ගොඩන්ට දඟලන මිනිස්ස වගේ අර දංඟලන ස්වභාාවක දම අපි පත්වවෙන්නේ ඒක එනිස එක පටලගන්න පා ඒවත් එක් ඇල් ඒවා ඒ ඒවනි ඒව ඒක පාු විති ගණඩේ අපි වෙනම ඉගෙනගන්න ටොනද. මං කතා කරන්න අපේ මනස පිළිබාඳව බට පුළුවන්න ඔබට ඕනතරං සස්වියම් හම්බනාට ඔබ ඒවා ඔබේ කරගන්නනෑ ඔබ ඒවා ලබා ඔබනිවල් ලැබෙනවා බේවා ලබාගන්න ඔබ ඒ පරිහරණය කරන්න. ඔබට मिलල මුදල් ලැබෙනවා ඔබට ඒ ලැබෙනදේව ලව පරින්න ඒවට ඒ ඒවා පස්සයන්නේන එක තිය ඔබ ලැබනට ලැබ ලැබෙන දබාරරගන්න නමුත් ඒ ඔබ හිස මුදුන තියාගරන්න පාහිර පැති කියලා පරිහරණය කිරරිීමක්රන්න. කල්පනා කරන්න ල බුදු හාමුදුරුවන් ජේතවන රාමෙන් වැනි විශාල සියලු සැප සපත් ඇති වි්‍යහරස්ථාන උන්හන්සට පූජරා මොක්ද දෙකරේ උන්හසේ උන්හන්සේ ලූඩ තියා ගත්නය ප්‍රතික්ෂේ කර ප්‍රතික්ෂය කකිරත්න පරිහරණය කර. බාරගත්තා පරිහරණය කර ඔන්න ඕකතමයි අපට ඇ අපි පුරුදු කරගන්නටව. නිසා එකත්ෙක පටලගන්නේ නැතුව හොඳට කල්පනා කරල බලන්න මේක සම්පූර්නෙම මනස තුළ සිදුවෙන ක්‍රියාවලියයා මනසතුලදිී ඔබ කොයිතරන්දුරට රාග සිතුවෙලි දේශ සිතුවෙලි මෝහ සිතුවෙලි එක්ක වැඩ කරන්නේ විරාග අදේශ අමුහදේවල්ලික වැඩකරන්න ඔබ කොච්චරදුරට ඔඔ ඔබ තැවිතැවී වැඩ කරනවාද සතුටින් වැඩ කරනවාද ඔබ කොයිතරන්දුරට පීඩනෙකින් වැඩ කරනවාද ඔබ පීඩනයෙන් තොරෝ වැඩ කරනවාද බ කොයිතරන්දුරට සතුටරින්ක් වැඩකරනවාද. ඔබ ොයිතරන්දුරට දුකින් වැඩ කරනවා මෙ ඔබ කොයිතරන්දුරට ප්‍රශ්නත් එක්ක ජීවත්්‍යයෙනවාද එමනැත්තං ඔබ ප්‍රශ්න පැත්තකත කියල ජීවත් නවාද අප ප්‍රශ්න ැ තාහරණගම වැරදි යාර්ථකතනවා. අවි ප්‍රශ්න මතක කරල සතුට වෙනවා වනව. අපට ප්‍රශ්න කිය ඒ වගත්තාම ප්‍රශ්ණ ැතිවේ නෙනෑ අපිදැ සාමාන්‍යය අපේ ආවිස ලංකාවේ ආවිසා සාමාන්‍යින් අපිගත්වොත් හැත්තයාව කසුුවක් විතර වෙන. ඉතින් මේ අසු අපි අපට ලැබුණො තියන්කිසි ආකාරය අපට ආවිස අවුරුදු හත්සයක් කටසියයක් අවරුදු හත්සිිය කටසසියක් ගේල්ලබට බැලුවත් ප්‍රශ්න ඉවර ලානේ ප්‍රශ්නටික තියෙනවාය සිවර්රෙනවා ඉතින් මේ ඒක ම ස්වග හැ ති ප්‍රශ්නික ඔක්කොමයා ඔලියෝට තියෙනවාද ඔය ප්‍රශ්නෝලට හන ද ඔබ පුළුව ආකාරයට ේටක විසක නිදිරයටයනවා. මෙ මේතේ අපට හොඳුවට අපි තේරුම් ගන්නට ඕන ආරය මාර්ග යන පිරිසක් විදිහට අවිශේෂයෙන්ම මූලික කරගෙන එනිසා අපි දෙවනි පියවර විදිහයට බහඳුනාගන්න අපි මොකත් හැමවලයම් කරන්නේ අපි ධනාත්නක සිතුවිලි ධනාත්මක චේතනාවන් අපේ හිත තුළවාර්ධනය කරගන්න ඕන දෙවැනි පියවර දි කතා කරන්නේ ඒක තවරගන්න කොමද මේ දේ නිවනට අදාලායිද මේ දේ නිවනට අදාලන ඇත්ද. මෙතන්දී ඉතාම වැදගත්වන කරුණක් තමයි නිවනට අදාල නැතිදේ හොයන්ටයන්ට එපා විශේෂයෙන්ම අදිගටම මේ අවස්ථා තුනේතින් මදගැන්ඩ රිනාත්මක දේවල් ගැන කල්පනා කරන්නේ යන්නපා අවස්ථා තුනේදීම මේක රිනාත්මකයි මේක රිනාත්මකයි මේක රිනාත්මකයි කිය කල්පනා කරන්නේ යන්නපා රිනාත්මක දේවල් ගැන අධ්‍යනය කරඩ අන්ඩපා ඔබ ධනාත්මක දේවල් අධ්‍යනය කර බ කාරය හල වෙන්න ධනාත්මක දේවල් හොයන්ඩ එතකොට ඔබ හොම හොයන්ඩ ගත්තා හැම ටිකකාලයක් කියයාට පස්සයඔපට දැනේවි රිනාත්මක දවළු ධනාත්මක වෙලා තිෙන. මේ මානසික සවභායයක්ම හඳ තේරුම් ගන්න. අපි හැමවිල්ලේම ධනාත්ම දේවල් වැඩිරගන්න කටයුතු කරන්න. දනාත්මක දේවල් වැඩි කරගන්න කටයුතු කරන කටයුතු කරන්නේ යනකොට රිනාත්මක දේවල් ඔබට එකත්යෙක අටික දෝසක්කනට අමතම වෙලාමනවා. ඊළඟට තව මේක තියෙන සුන්දරත්වය තමයි. ඔබ ඊට පසවෙලෝොත් එදා රිනාත්මක ටපු දේවල් ඔ දන්නමනතු ඔබ අද ධනාත්මක තන්න පුුවන්ග ලාතිය. එනිසා මෙම අපේ මානසික මානසි මනසේ සවභ වැැත්තියෙනවා යමක්්‍යනපි හිතන්න ගත්තාම ඒගන හිතගින් හිත්හිත් ඒගැන ඒගෙන වැලක් වගේකදිකට කරකදිකට හිත හිතලලා හිටලලා හිතල හිතල ඉසරහටයනවා උදදාහරණයක්ක දිරගන්න යාලෝ දෙන්නන්නේ කතා කරකරන්නවා. කතා කර අද උදේ උදෙම හම්බේෙනවා දෙන්න කම්බෙලා ගොත්්මෝනින් කියල කියනවා ඉතිං කොහොමද කියලා හනවා සපසනේබ හොඳයි කියල හිතන. කියන ඔක සාමාන්‍ය හම්බෙන ඊට පස මුකද කතා කරන්නේ ඔන්නන්නේ එක කක්නක් කියන අද දවසම වහින්ට වගේ නේද ඔන්න දැන් වැස්ස ගෙන කතා කරන්නවා ඕහුදන් මේ දවස්්ටිකින් වැස්ස මෙච්චර කරදර යන්න ගම්මතුරු ගරල තියනෙනවා අර පැත්තර මේ වැස්ස වරත්නය අදත් හින්ඩ යනවා කියල ඔන්නව කතාව යනවා ඊට පස ඔන්න වැස්ස නිසා ඔන්න දේවල් ඔය දිගට සාමාන්‍යින් පයක්ක්ිතරය කතාාව යනවා තුර මොකක්කරයමි ටොපික එකක් ගත්හම කතා කරන්න අපි හිතේ ස්ොභාවේ තමා ඒක ඒක වගා වෙන්න පටන්ගන්නවා ඉක්මට වගා වෙලා වගා වෙලා වගා වෙලා වගා වෙලා හිතේ කවදාවත් මතක තිබුුණනැති ජතිහරා මහරා මතක් වෙලා ඕක වගවිල්ල වගා වෙලාහ ඉන්න මේ මානසික සවභවි පාවිචි කරන්න ඕන සසිරෙන්කොඩුවන්න. එනි ස අපි මකද කරන්නන දනාත්මල දෙයක් මතක් කරගන්න. ධනාත්මකදේ මතක් කරට පය වතාව තවතාව තවතාව දේල් මක් වගෙනනවා. ්‍රරිනාත්මකදයක් මතකර ්‍රනාාත්මකදේවල් තවතතතාව මතක් වගෙනවා දවසමපට රිනාත්මක දෙවල්ෙ තම ජීවත්තෙන්වෙන මෙන්න මේෙක හොඳට තේරම්ගන්න අපේ මනස සස්භාවය තමයි යම් කිසිතයක් මතක් වුණ හම එය නැවත නැවතය වගා කරගෙන බෝකරෙන බෝකරගෙන බෝකරෙන බෝකරග යයා නිසා හැම වෙලියම කල්පනා කරන්න මෙන්න මේක මම නිවන ටුවමනා කරන දේවල් කරන්නේ කියනෙ කල්පන කරො තවට ඔබට මොක්ද කරන්න ඔන්න ඔබට රැකයා දැන් අපට මේ වැට සටහ වන ප අපට නිදියන් සිදන දැ ඔබ හි බට ඔබට තු ැංගඔ බට නිදිිය ගන්ඩුව මයි දැග ඔබට සාමාන හිතු නිදියනක ඔබ හිතන මේ රිනාාත්මකදයක් මයි කිය බ හිතන් රිරනාත්මක පැත්ති න්න න්න ැබයි ඔප කල්පනකරොත් නිදියනති ම දනාත්කෝ ගන්න මක අපි නිදියන් දුවමනයි නිතිියන් නැතුව අපබට ඉන්න බැ. දියන් වන ම කොහොමද නාත්මකෝ නිදියන් නිමනැත්තත් නිවනට උපකාරවන වනිචට නදියන්නේ කොහොමද. කියලා ඔබට හිතුවොත් ඔබට හම්බෙනවා ක්‍රමයක් නිවනට උපකාරවෙන විදිහට අපි නිදාගන්නේ කොහොම කියන. කොට ඔබ ද ැ දෙම අප ම රැකි කටය ැකි කටය තු නොට අප හිතුත් මේ රැක රැකියාව කරने කොහමද නිව පකාරගන්න මේකැවවිල්ල නිවනට මේවි මාව සසට බඳතබන එකක් තමයි මංකර ැකාව කියෙ හිතුවොත් අන්න අපවු නාත්මක දේව ව හැබයි ඔබ හිතුවත් මේ රැකාවමං කොහොමද නිවන ුපකාර වෙන විදිර මේද කරන්න ල බට ක්‍රමයා කම් වෙනවා නිවන ුපකා වෙන විදි ැ ාවක්ර. ද ගහයක් වෙන්න පුළුව ඔබ ෙදර ගෙදර වැඩටි කරවා වයනවා තේහදනවා වලංහෝදන අතුකොතු ගනාන වෙන්න පුළුවන්. සහරල මේකමහා වාදයක්න කියෙ ත්හ ක වාදයක්න්න ැයි ඔබ කල්පන කැල බැව මේකමක කහම නාත්මක ගන්න මේක නිවන පකාර කරගන්න හොමක ලන එක කර තියන්න. පොඩි බක්බ නල බක් ජීවත් යන අත් ම කෙනක් න්න පුළුව. මේ බා හරිම කරද රයි හිැන පුළ ක ොහක්ද න්න නා ම සිතු ල . බ හිතුවත් ම මේ හම කුසල නිවන ර . ට කරගන්න පුළவாන්්‍රම. ඒ තමයි මේක තියන ස सुන්දර. එ නිසා හොඳට தேේරුගන්න අප පුළුවන් වෙන්න ටோන. ආය මාග පිරිසක් වි හට, කල්ප ක බලන්න. අපි මෙන්න මේ නිවනට උපකාරෙන දේවල් මොනුවද. අපකකාර නෝවන දෙවන දෙවල් මොනවාද කියලා තේරුම්ගන්න උපකාරග නෝන දේවල් හොයාගෙන යන්නන්නේ පා උපකාරක වෙන දේවල් හොයාගෙන න්න ඔ අරුම පුදුම හස්කමක්සිද වේවි ටිකයි දවසක්්‍යයනකොට අ රිාත්මකව දේවල් ොක්කම දනාත්මක පැත්තරඇවිල්ල තිය. මේකතමයි දෙවැනි පියවර. දෙෙවනි කේද කතාර පුොල මේක පලවිනිකටත් දාලායි දෙවෙනීකටත්ත දාලයි. ඊළඟට මංම කතා කරන්න කැමති තුන්ගෙන අවස්ථාවගෙන. වස්ථාව ගත්තාහම අපි ගුඩක් අපි හිතේ ගැඹුරකට අන්න වන හිතේ ගැඹුරට කියයාට පස්සප තිේරෙනවා මේ ධනාත්මක සහ රිනාත්මක කියන්න මොනවාද. අපට ඒ කතා කරන්න පුළුවන් ධනාත්මක කියන්නේ ආකර්ශණයක් ගන දේව රිනාත්මක කියන්නේ ප්‍රතික්ෂයප කරන देව එ ब ආකර්ශණය සහ ප්‍රතික්ෂයප කිරීම කියන්න මොද ආකර්ශණය සහ විකර්ශණය මේ දෙග මොखද මේ කියන්න ඇලීමම සහ ගැටීම නෙවෙද. ීමමහ ගැටියීම විදි අපි හඳුව ඇල ලීමක් ඇලීමක් වුණා ගම අපිඒක දනාාත්මකයි ගැටීමක් වුණ ගමහි රිනාත්මකයි නේද. තො දැම්ම අපි කතා කරන්න අතිමයට ඇලියීම ගැටීම කියන දේනේද එකොට දැන්මින්නහ දනාාත්මක පැත්තෙන් අපි වෙන ේවල් මොනවද අප අපේ සසර අපේ සිතට එ සිතත් එකතු වෙන දේවල් එම නැත්තන් ඒකි හම නාත්මක දේවල් තමයි අපට රාගක රා රාගේෙ මුල් වෙලා රාග මෝලිකෝූ සිතුවෙලි දනාාත්මකයි. ද්වේෂ මෝලිකෝ සිතුවෙලි රිනාාත්මකයි. ඇලීම ගැටීමක්. එතකොට මෙන්න මේ දෙකම. ැක් මෙන්නම තුම්මනි අවස්ථාාවල මකක්ද කරනයෙන් අපට අපි දනාත්මක සිතුවිලි වල නුත් අයිෙන්න්න ඕන, රිනාත්ම සිතුවිලියොලින් ඉන්නත්ව. එනිසා හොඳට තේරුම්ගන්න බුදුරජාණන් වහන්සේ පැදදිනිිර ගඟෙන් එකඩ වෙනකං අපට ඔරුවෝන්. හබලෝන හැබයි ගඟෙන් ගොඩ වනට පස්සේ අපි ඔරුව කරතියාගෙන යනවාද.ි ක ඔර ඔරුව කරතියාගෙන යන්නේ නෑ එක අන්නමකක්ද. අපි මේ අපේ මේ රිනාත්මක සිතුවිලික පරාජය කරනකං අපි ධනාත්ම සිතුවිලි එකතු කරගන්නවා ඒ ධනාත්ම සිතුවිලි දෙවෙනි අදේරද අපි කරේඒ එකයි දැන් ඊට පස්ස අප ගවතියෙන්නේ අර රිනාත්මක සිතුවිලි සසරට දැඩිව ඇ ඇලිලත් බැඳලත්වබන දේවල් මිත්‍යා දුෂ්ටකත්තේ ගන ෝ සිතුවිලවලින් අපි බැර ලායින්න දැන් मुख करना देने तुम यहियाप ह अप खत अ अदने कर गबुर अ अले ैं वा गैरीन तැंती अली मसा गैटी मथमाई में धनात में साह इनात् को सिदवेलायानी मिलन में देखे म अपी मिल टोड़ना न्यट्ररल वे टोड़ एक न्यूट्ररल भी मथमाए अतर में अ भी खाता करराने पिनवात्ने खल्पना करण बलाने में लोग के आराम बालापआमे लोग के हमම का दान न ने वांग හැंदिला तीने द्यात्මु मांगिता ද ද उप कर ති द्यात्ुකमा खතා කරම න්න मे लोगක දනरीතර ගැට माක්මයි मेෝ की තියන්නේ. इති න්න මේ දනरी අතර ගැටුමතමයි පෙන්වාත් අපේ हीත තුලත් ති බෙන්නේ මෙන්න මේ දरी ගැතුම ම जीගේ පැවත්මති भी में පැවැති ला ने सස ැල යන්නේ මකදරන්න මේ දनरीन देख අප निस्क्िय කර නිස්क्්‍රिय ර मො . स्क्रිය ක से मක තරने ද අප भी බල අප විදුල විදුලිය විදුිය විදුुලිය ලख කියන්නත් මंगिතන්නව දනरीන අතර තියෙන දෙයක් ඇති වෙන්නාව සම්බධ ශक्තියක්තමයි ඇතිලා तीයන්නේ අප විදුලිය නැති වना කියන මේ දनरीना අතර ගටුම අපි सामතයටට पाත් करना मොකත් නෑ විදුुलිය න अन्य ना අපි මේ चितत् सक्ति කියන්න मොක जीवरा के लखियाන්න मुකක් මෙන්න මේ ධනरीන අතර තියන අසමතුළ දෙताාව ගැටීම නිසා අප පෙනන ज पෙනना ක්‍රියාවලයක් තමයි මෙතන තියෙන් හැයි මෙන්න මේ දනරීන ක්‍රියාවලිය ක්‍රමාණ කොළුව අපි තුලනය කරගෙන අප නිස්ක්‍රිය කරපු තැනටාවට පස්සේ ඔබ කියල කියෙනෙක් තන දකිින්ටනෑ ජීවිියක් කියල කියෙනෙක් එතැන දකිින්ටනෑ නාමයක් කියලෙනෙක් නාමයක් කියල දෙයක් එතන දකින්න එක සූ නිවෙලායන. අන්න අපට නිවන කියන තැනට අපට පත්වෙන නිවන කියන ස්වභාවයක් අපට පත්යවා ොට ඒ ස්භාවයක් නිවනක් කියල ස්වභාවය කකත් නෑ අන්තින්න. මොකුත්මනෑ මෙන්න මේ භාාව තමයි ති ද ඇති වෙන්නේ නි හොදර ේරුන්ගන්න තුන්වැනි අද ර විදිම කාතා කරන්නේ. අපට අපට සිතේ පහල වෙන යම්තාක් සිතුවිල තියෙනවා නන් මේ හැම සිතුවිල් ලක්ම එක්කෝ ධනාත්මක වෙනවා ්‍රනාාත්මක වවා මෙන්න මේ දේවවා දෑ ොලින් අපි බැර වන්නට වන්න සිතුවිලිහි කියන්නන්නේ වදවා තේරු ගන්නන්නේ පම්ම දන අදහරමකක්ද රාග දේශ මෝහ මූලිකු සිතුවිලි ඔයි නිසා තමයි තවත් අප ගැරට එක අවස්ථවිද පැලි කරනවා. අපි අකුසලේ අයින් කරලා කුසලේ රැස් කරගන්නටම. අන්න තියනවා අකුසල තමයි නාත්මකදේ. අකුසලේ අපි අයින් කරලලා කුසලේ අප රැස් කරගන්නවා කුසල් කරන්න කුසල් වැඩ වැඩියෙන් කරන්න 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 අකුසලේ කියනක දන්න න්න තු අප ජීවි ම පස අප ව න ැි ග න්න කුසල්ල අකුල් දෙකම කිය කිය න. ති ට පස මොක් වනීම කුසල් ුසල් දකෙන්ම අපි ොර ෙන්න්න ඕන කිය කියති. पිබඳ මොක මෙන්න මේ ධනरी देख අපपි යින්න ට අපි න්නरी देखම අයි नाට පස්ස प ත්नी अी කියन पूतගයා जीविया එම න में स्याල්लම මේ क्්‍රියාවියම ක්‍රियाාවලියම නතරවා इතना පौතිනයක් ඇති ෙන है අ ඒනිසා කල්පනා කරල බලන්න මෙන්න මේ ධනරින දෙකා අනුව අපට ධනත්මක සිතුවිලී ද රිනාාත්මක දනත්මක දී හඳු ගන්න උත්සාහ කරන්න ඔබේජजीීවිත අර්ථකතනය කරගන්න උත්සාහ කරන්න ඔබේजीීවිත දකිින් උත්සාහ කරන්න ඔබේජී විතය එට පසම මේ රින පැත්ත ක්‍රමාණු කළ අමතක වේවි ධන පැත්තම වර්ධනය කරන්න අවසානයේදී ඔබ ධනත් අයින් කරලදාන්න රින්නත කොට අයිඉ කියලා දනත් අයින් කරලදාන්න ඔබ मකුත් ැති තැනකට ඔබ පත්වේවි පත්යෙන්න්න කෙනෙකුත් ැතිවේවි පත්වනා කියදන්නෙත් නෑ පත් පත්වක් ඇත්තෙත් නෑ අන්න පෙන්න්නවාත් නිර්වානය කියන ස්වභාවයට අපි සිවලු දෙනාව පත්වෙනවා ඒමන ඔබට අල ්‍රමයක් වත් අත් ැතික ඩකින් පැදැනි කළ න්න. මේ ආය මාර්ගේ ඔබ හද ගන්න පුළුවන් එන්න කොහොමද ොර ගන්න පුළුවන්න කොහමද. A අනුව මෙ රග ඩ වීමට පාර සකස්කරගන්නක හොමද කියන එක පිළිබඳ. නම් මේ දනරි පැහ කි රීම තු ි ියල ම ්‍රඥාව. කරගන්න පුළුවුණ ඒ කිය भी කුසලයක් කරගtta මේ කुසलाනි සංසබලलेෙන් අපි සල දෙනාව ප්‍රාර්ථනයයේ බෝධීග පැමණ ජराමරණනි වනිසින සිීමට මේ ධर्මස්ශ්‍රවණය කළපෙනන හේතුවාසනාවේවා ancheख කියලා ප්‍රාతනා කරමු ඔබ සෑමට තෙරුවන් சරණයි